මෙදා සැරේ නත්තල ඔබත් එක්ක සමරන්න ජාතික රූපවාහිනිය අපි නුගසවන කණ්ඩායම සෝදානමින් ඉදදී නත්තල වෙනස් කරන නත්තල අලුත් ගන්නවන නත්තලේ සිරියා සිරියේ වැඩියෙන් හිතට දැනෙන විදිහට වෙනස් වෙනස් දේවල් අපි ඔබට එකතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඔබටම පුළුවන් ලස්සන කේක් එකක් හදාගන්න, ඩෙකොරේෂන්ස් කරගන්න, නත්තලේ පාටත් එක්ක ඒ වර්ණවත් බව විස්තර බව එකතු කරගන්න. එතකොට තමයි ඔබේ අගයත් වැඩි වෙන්නේ. ඉතින් එහෙම අත්හදා බැලීම් කරන අතරතුරේ අපි කියා දෙනේවා ක්‍රොෂෙට් ඩිසයින් වලින් පුළුවන් අතරට වෙනසක් එකතු කරගන්න කියලා අපි බලමු. ඉෂාංකා රාජපක්ෂ තමයි හෙවිත් තින්නේ මේ ක්‍රොෂෙට් ඩිසයින්ස් වලින් මේ පාර නත්තල වෙනස් කරගන්න ඔබට කියා දෙන්න. ඉෂාංකා සුබෝදෑසනක්. අයිබෝ. අපි දැන් මැදිරින් එළියට ඇවිල්ලා තින්නේ. නත්තල ගැන කතා කරනකොට වර්ණවත් බව පරිසරයේ තියෙන පාට මේ හැමදේම එකතු වෙනවා. දැන් මේ තියෙන්නේ නම් අද හදන එක ලස්සන නත්තල් ගසක් ක්‍රොෂෙට් එක්ස්මස් ට්‍රී එකක්. ඉතින් ඒක තමයි අද කියා දෙන්නේ. හැබැයි බටපිටාව පරිසරයේ බැලුවාට පස්සේ ක්‍රොෂෙට් ඩිසයින්ස් කිව්වහම ඔබට මුලින්ම මතක් වෙනවා ලස්සන බෑග්ස්. අය ඒවත් කරන නිසා ඒ ලස්සන නිර්මාණත් අරගෙන ඇවිල්ලා තිනවා ලස්සන විස්තරු පාටවලින්. මේ බලන්නකෝ මේ වර්ණ ගැලපීම තමයි බොහොම වටින්නේ. ඒ වගේ ලස්සන අදහස් පාට පාට අදහස් වලට මිලක් ලබා ගන්න එක ඔබේ වැඩක්. අපේ රාජකාරිය තමයි ඔබට මේ දේවල් හරියටම කරගන්න අත්වැල ලබා දෙන එක නේද ඉෂාංක? ඔව්. ඉතින් ඉෂාංක දන්න දේවල් වලින් ඔබේ නත්තල ඔබේ මේ මාසෙ වෙනස් කරගන්න දෙයක් කියා දෙද්දී අපි මේකද කියා දෙන්නේ. ඔව් ඔක තමයි. බැලු බැලමට සමහර වෙලාවට දන්නේ නැති කෙනෙක්ට අමාරු කියලා හිතෙන්න පුළුවන්. ඔව් ඒකින්ද අපි කියලා දුන්නේ. හා. දැන් ඉෂාංක මේ සයිස් එකෙන් හදාගන්න නම් අපි මොනවාරි ස්කෙච් කරගන්න ඕනේද? මොකද ඩිසයින් එක ස්කෙච් එකක් තියාගන්න සාමාන්‍යයෙන් මම ඔක් කරලා තියෙන්නේ ටේබල් ඩෙකෝ එකක් විදිහට. හැබැයි වෙන කාට හරි මේ ඊට වඩා උස්සට කරගන්න ඕන නම් ඒකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා කරගන්න විදිහ. මම ඒක පෙන්නන්නම්. මේකේ ලයින් මම ලයින්ස් වලට බෙදලා තියෙනවා. ඒක කරන ගමන් මම කිව්වොත් ලේසියෙන් අපි ඔබට පෙන්නමු. ඒ ශංක ඒ කියන්නේ සමාන කොටස් වලටද මේ බෙදාගන්නේ? කොටස් වලට තමයි. හරි. මොනවද ඕනේ වෙන්නේ? ඇත්තටම මෙන්න මේවට අපි දැන් ක්‍රිස්මස් එක නත්තල හින්දා රතු සුදු කොළ ඒ වගේ අපි කලර්ස් ගත්තාම ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මේවට කියන්නේ ටී-ෂර්ට් යාන් කියලා. ටී-ෂර්ට් යාන් මැටීරියල්ස්. ඔව් ටී-ෂර්ට් යාන් මැටීරියල් කියලා කියන්නේ ගොඩක් අටිය දන්නේ ටී-ෂර්ට් යාන් වලින් බෑග් කරනවා කියලානේ. හැබැයි බෑග් විතරක් නෙමෙයි ඇත්තටම කරන්න පුළුවන්. ඩ්‍රීම් කැචර්ස් එතකොට එක්ස්මස් ට්‍රී වලට ඕනමන්ට් ෆිල්ම් කරන්න පුළුවන්. ඩ්‍රීම් කැචර් එකක් නේ. ඔව් ඩ්‍රීම් කැචර් එකක්. කලින් කරපු එක. කලින් කරපු හරිම ලස්සන නිර්මාණයක්. එකක් කරලා තියෙනවා. මුලින්ම රවුමද කොට කරගන්නේ මේ. ඔව් ඕක නම් එම්බ්‍රොයිඩර් රවුමක් එක්ක තමයි අපි යන්න ඕනේ. නැත්තම් ටිකක් අමාරුයි. ඕකේ මේ රවුම ගන්න. හරියටම නත්තල් බව තියෙනවා. මොකද මේ පාට අරන් තියෙනවා. හරි. ඒ වගේ ඩ්‍රීම් කැචර්ස් කරගන්නත් පුළුවන්. මේ වගේ ටේබල් ඩෙකෝ වලට ඒ කියන්නේ ඩෙකරේෂන් විදිහට අපිට ගන්න පුළුවන් එක්ස්මස් ට්‍රී එකක්. ඒ වගේම ඕනමන්ට්ස්. ඒ කියන්නේ අපි නත්තල් ගහක් එහෙම ගෙදර වෙන කෘතිම ඒ කියන්නේ ආටිෆිෂල් එක්ස්මස් ට්‍රී එකක් තියෙනවා නම් ඒකට ඕනමන්ට් විදිහට මේක යූස් කරන්න පුළුවන් අපිට. මං කියලා දෙන්න කොහොමද කරන්න කියලා. අපිට එක එක හුස් වර්ග තියෙනවා. මේ ගන්න විලපොලේ සාමාන්‍යයෙන් ගන්න තියෙනවා මේ හුක්ස් මේ එක එක සයිස් වලින් තියෙනවා. ඒ කියන්නේ නීල් එකේ සයිස් එක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අංක තියෙනවා. අංක වල ගත්තොත් එහෙම 5 8 7 එකට එතකොට 5.5 6.5 ඒක වෙනස් වෙනවදර මැටීරියල් එකේ ගණන් දෙකක් මැටීරියල් එකේ සයිස් එකත් එක්ක වෙනස් වෙනවා. මොකද මේක සාමාන්‍ය මිලිමීටර 7 මිලිමීටර 6 මිලිමීටර 5 වගේ තියෙනවා අපිට සයිසස් වලින් ගන්න. ඒ වගේම කිලෝග්‍රෑම් වලින් තමයි මේ බෝල් එන්නේ. ඒකේ ටී-ෂර්ට් යන් සාමාන්‍යයෙන් එන්නේ ඒ වගේ. එතකොට මම කියලා දෙන්නම් අපි දැන් අද මේකට පාවිච්චි කරන නීඩල් එක කොහොමද කියලා සයිස් එක. කීයද ගන්න? අපි ගන්නේ අද නීඩල් එක 5. මීටර් 5 කියන නීඩල් එක තමයි අපි ගන්නෙ. මොකද නීඩල් එකේ සයිස් එකත් එක්ක අපි ගොතන එක ටිකක් වෙනස් වෙන්න බලනවා. දැන් එක්ස්මස් ට්‍රී එකේ 5 ඉඳන්ද ගොතන ඉහළ ඉඳන්ද? අපි උඩේ ඉඳලා තමයි ගොතන්න ගන්න. 5ලට. ඔව් 5ලට තමයි ගොතන්නේ. ආ. මොකද ගොඩක් සාමාන්‍යයෙන් අර යට ඉඳලා නෙමෙයි මේකේ. ඔව්. උඩේ ඉඳන් තමයි 5ලට ගොතාගෙන එන්නේ. ආ එතකොට ඕනනම් ප්‍රමාණයෙන් වෙනස් කරගන්න මේ මාන සයිස් එකත් එක්ක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක දෙක කියලා එක එක දෙක කියලා මම ස්ට්‍රක්චර් එක පෙන්නන්නම් එක කොහොමද කරන්න කියලා. අපි ක්‍රොචට් ඒ කියන්නේ අපි ගොතන එකේ ක්‍රොචට් කලාව කියලා ගත්තොත් ඒකේ තියෙන මැජික් සර්කල් කියලා එකක්. ඒක මම ගන්න විදිහත් එක පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් අපි යාන් එක ගන්නෙ.
මේ නීඩල් එක මෙන්න මේ මෙතන තියෙන මේ සර්කල් එකට මෙහා කරලා මෙන්න මේ වගේ लूप मैंने मे वे लूप पास मेकट मे सर्कल हया चेन हया कपी गोतना गोतागने लूपे सर्कल इसलिए पलवी रावम तमा हया गे मिलीमीटर हत मिलीमीटर हय वगे सामान्य मटेरियल पल्ले सामान्य मिलीमीटर हत हय वगे तम तीन सामान्य इट बड़ा पोटी तीन टीका कर दीर बेबी बोल तीन एक गोता कुमार मेकि मंद हया गोतलावा चेन हया तीयन ये चेन हाई पास अभी शुट मेक एदल इवर वेला मिन्न मे को इक तम टीका तीन पल्ले गोताकने अदे मिन्न मेक मिन्न मेम अदीन मिन्न मेम एदम टीका मिन्न मेम से मिथन मिन्न मेमागे मेक इवर कर
අපිට වෙන මේ මැටීරියල් එකකින් ඉවර කර ගන්න පුළුවන්ද ඕකට මේක තුරන්න පුළුවන්ද නැත්නම් ඒක වෙනම කරන්න දැන් මම මෙතන නම් මේ ඇත්තටම කිව්වොත් මේ එක්ස්මස්ට්‍රි එක එක يعني යාන්නකින් තමයි කරගෙන යන්න ඕනේ හැබැයි මේක පාට තුන හරි පාට තුනක් තියෙන එක මම ජොයින් කරලා තියෙන මොකද රතු සුදු කියන්නේ මේ ක්‍රිස්මස් වල අපි කලර් ඔක්කොම තියෙන හින්දා ඒකලේ මේ ටිකක් අර වර්ණවත් කරගන්න තමයි මම ওই දේ කරලා තියෙන්නේ එහෙම කරන්නේ කොහොමද ආ ඒක මම ජොයින් කරන විදිය කියලා දෙන්න දැන් ඔතන මේකේ මේක දැන් හතරට එක මම බේලි හතරක් ගොතලා තියෙනවානේ ඒකෙදි මම දැන් මෙතන මේ කට් කරගෙන ආවෙත් මේ ලේසි හින්දා මෙතන දැන් ඊළඟ මම සර්කල් එක කියන හතරෙන් පස්සේ කොහොමද කරන්න කියලා අපි ඒක ඔය සැලස්ම අනුව කියාගෙන යනවා හරි මහානෙවි ඇත්තටම ස්ට්‍රක්චර් එකේ තියෙනවා මේ හතරෙන් පස්සේ ඒ කියන්නේ මම දැන් මෙතෙන්ටනකම් මම හතර ගොතලා තියෙනවානේ හතරෙන් පස්සේ 5 6 7 එතකොට අපි චේන් 18ක් වගේ එන්න ඕනේ චේන් 18ක් එනවා නම් එක චේන් එකකට 1යි දෙවෙනි චේන් එකකට 2 ගානේ ඒ කියන්නේ එකම චේන් එකකට 2ක් මේ සෙට් කරගන්න ඕනේ අපි පියවෙනින් පියවෙ මේ හතරක් වෙනකන් ආවා පස්වෙනි පේලිය කොහමද ආ පස්වෙනි පේලිය තමයි මම කියන්නේ දැන් මේ පස්වෙනි පේලිය එන්න ඕනේ 18ක් ඒ 18ට කලින් 12යිනේ ඔව් කලින් 12යිනේ පස්වෙනි පේලිය 18ක් එන්න ඕනේ ඒ 18ට එන්නේ එක චේන් එකකට 1යි දෙවෙනි චේන් එකකට 2 ගන්න හරි එහෙම යනවා 18ක් සෙට් කරගන්න ඕනේ වටරවුමම එහෙමම එන්නේ ඒ කියන්නේ 1 2 1 2 වගේ එහෙම තමයි එන්නේ ඊට පස්සේ ඒකෙන් 5 6 7ම මේ 18 ගානේ තමයි යන්නේ ඊට පස්සේ 18 ගානේ ගියාට පස්සේ 10 11 12 8 එනවා 5 6 7 එහෙම ගන්නවා 8 9 10 වගේ එනවා ආයතකම්ම යනවා 18 ඒ කියන්නේ හරි 5 6 7 ඒ 5 6 7ෙන් එන්නේ 18යි හරි අර සාමාන්‍ය මේකේ වැඩි වෙන්නේ දැන් 18 ගියාට පස්සේ සාමාන්‍යයෙන් 6න් 6න් තමයි වැඩි වෙන්නේ එහෙම තමයි කරගන්න පුළුවන් ඊට පස්සේ 8 9 10 වෙන්නේ 30ක් වගේ ඒ කියන්නේ එන්නෙන්න 30 ගොතනකොට කොහමද 30 ගොතද්දි කරන්නේ අපි දැන් අපි ඉස්සෙල්ලාම 18 ගත්තේ එක චේන් එකකට 1යි දෙවෙනි චේන් එකකට 2 ගානේ දැන් අර මම අර ඉස්සෙල්ලාම දෙවෙනි රවුමේ පෙන්නුවේ දෙවෙනි රවුමේ පෙන්වන එක චේන් එකකට අපි 2 ගානේ ගන්නවා අන්න ඒ වගේ තමයි මේ 18 අපි හදාගන්නේ ඒ 18න් පස්සේ ආයෙත් එන්නේ 6 වෙනි රවුමත් 18යි 7 වෙනි රවුමත් 18යි එතකොට 8 9 10 එන්නේ 1 1 2 ඒ කියන්නේ එක චේන් එකයි ඊළඟ චේන් එකටත් 1යි 3 වෙනි චේන් එකට තමයි අපි 2 ගානේ යන්නේ ඒ විදිහට අපි රවුම් 3ක්ම ගොතනවා 30 ගානේ ඊට පස්සේ 30 ගානෙන් පස්සේ මේ 30 ගානට ආවට පස්සේ මේකේ දැන් මම සාමාන්‍ය රවුම් 18ක් 22ක් වගේ ගොතලා ඇද්දි පහළට ඒ විදිහට තමයි යන්නේ ඒ කියන්නේ 1 1 1 2 එතකොට ඊළඟ එකට 1 1 1 1 2 එහෙම තමයි මේකේ ස්ට්‍රක්චර් එකේ තියෙන විදිහට වැඩි වෙන්න ඕනේ වැඩි වෙනාත් එක්කම තමයි මෙන්න මේක වගේ හැදෙන්නේ නැත්නම් එක දිගට ඔව් විහිදෙන්නේ ඒ විදිහට තමයි හරි දැන් අර අපි පාට එකතු කරගන්නකොට පාට එකතු කරගන්න එක මම කියලා දෙන්න දැන් මෙන්න මේ ඉවර කරගන්න මේක ජොයින්ට් කරන මෙන්න මේ විදිහට ඒ කියන්නේ මේක මහන කරන්න බෑනේ අපිට බෑනේ ගොතන්න ඒක ගොතන්න නේ ඕනේ ඔව් එහෙනම් මෙන්න මේක මේ විදිහටම ජොයින්ට් එක ගත්තී. මෙන්න මේ විදිහට. මේ විදිහට අරගෙන මෙහෙම ගොතනවා. එතකොට මේ ප්‍රශ්නයක් එනවනේ මෙතන දෙකක් ඉතුරු වෙනවනේ. කෑලි දෙකක් ඉතුරු වෙනවා. කොටස්. කොටස් දෙකක් ඉතුරු වෙනවනේ. එතකොට මෙන්න මේ කෑලි ඒ කියන්නේ ඔක අවසන් වුණාට පස්සේ අපිට යටින් කපලා කට් කරලා අයින් කරන්න පුළුවන්. දැන් එපා දැන් මම මහන වෙලාවේදී කපන්න මේ කපන්න නැත්තේ ලිහි කියන. ලිහෙන්න පුළුවන්. ලිහෙන්න පුළුවන්නේ. එහෙම වුණොත් නැත්තම් අපිට මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. මේ දෙකම එකතු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒක පෙන්වන්නම් කොහොමද එකතු කරන්නේ කියලා. මේ දෙකම මෙන්න මේ විදියට මෙන්න මේ තුන්වෙනි එකක් එතකොට එනවා. අර නීඩල් එකෙන්මයි නේ ඔව් ඒ නීඩල් එකෙන්මයි තමයි අපි ගන්නෙ මෙන්න මෙහෙම සෙට් කරගන්න පුළුවන් දැන් ගොඩක් අය මේ වගේ අපි සැලැස්ම පෙන්වුවට පස්සේ ඔයා දන්නවද බලන අතර වාරේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා
එතකොට යාට පහසුයි මේ රූප සටහන තියෙනවා කොහොමද හරියටම මින සටහන් වෙන්නේ පරතරය තියන්නේ කියලා දැනගන්න පුළුවන් ඔන්න මම තව ටිකක් අල්ලගෙන හිටියා ස්ක්‍රීන්ෂොට් එක ගන්න ක්ලෝස් අප් එකක් ආවට පස්සේ එහෙම කරනවා ගොඩක් අය එහෙම කරලා අපිට අත්දැකීම් බෙදා ගන්නවා ඉෂාංකා බොහොම ලස්සන දේවල් කරන්නේ ලස්සන අරුත් දේවල් එහෙම අලුතෙන් හිතන කෙනෙක්ට දැන් මේ වගේ දෙයක් අත්හදා බලන්න ඕනේ කියලා හිතුණාට පස්සේ දැන් අනිවාර්යයෙන්ම උත්සාහ කරනවානේ විසුරුබා වැඩි කරන්න හාෆ් පර්ස් පවා එකතු කරලා තියෙනවා ලස්සන ටාලවල තියෙනවා නිර්මාණ නම් බොහොමයි ක්‍රොෂට් වලින් කරගත්තා ඉතින් වර්ණ භාවිතය අද බොහෝ නිර්මාණ මේ ගෙනත් තියෙනවා නත්තලට ගැලපෙනවා රතු සුදු කොළ දැන් ප්‍රශ්නයක් ආවොත් කතා කරලා විසඳගෙන ක්‍රොෂට් ඩිසයින් එකක් කරගන්න අපි දුරකථන අංකය කියමු ශංකා මගේ දුරකථන අංකය 071 01 688 266 ගොඩක් වෙලාවට අර ගොතනකොට තමයි එන්නේ එන්නේ ප්‍රශ්න ටිකක් එනවා ඒ කියන්නේ පියවරෙන් පියවර ඔව් පියවරෙන් පියවර හරි ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන මේ වගේ ලස්සන නිර්මාණ කරගන්න එහෙනම් ඔබට තමයි අවස්ථාව තියෙන්නේ අපි ශංකාට සමුදෙනවා ඔබට සමුදෙන්නේ විරාමයක් අරගෙන ඉතාමත් ඉක්මනින්